අයිබන් වල හැමෝටම අද අපි අපේ එක්සල් ටියුටෝරියල් එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද එක්සල් වල නම්බර් ෆෝමැටින් කරගන්න කියලා. ඔයාලට දැන් මේ බලාගන්න පුළුවන් extra computer shop එක ඒ computer shop එකේ දෙන item list එක තමයි මේ තියෙන්නේ. ඒතර item කියලා column එකක් තියෙනවා සහ price කියලා column එකක් තියෙනවා. items ටික list කරලා තියෙනවා. අපිට ඕන මේවා price ටික දාගෙන යන්න. ඒතර අපි දැන් මෙතන keyboard කියන item එක තියෙනවා. අපි ඒකේ price එක විතර දාමු රුපියල් 1000ක්. සරදාහ මෙතන type කරලා enter බෝට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක නිකම්ම 1000 තමයි තියෙන්නේ. නමුත් අපිට මේක මෙහෙම නෙමෙයි ඕන. අපිට මේක රුපියල් ශත වලින් සහ මේක අර currency format එකට තියෙන්න ඕන. ඉතින් ඕක කොහොමද කරගන්නේ? ඉතින් ඒක අපිට කරගන්න home tab එකේ තියෙනවා number කියලා group එකක්. ඒකේ මේ මෙතන drop down එකේ තියෙනවා number formatting මේ drop down list එක තමයි මේ තියෙන්නේ. ඒක click කළා ඒකේ විවිධ number formats තියෙනවා. general කියන්නේ දැන් මේ තියෙන මේ 1000 මේ type වෙලා තියෙන්නේ general number format එකේ. number කියලා format එකක් තියෙනවා currency accounting ඔන්නෝම තියෙනවා. අපිට ඕන currency නේ. currency format එකේ currency click කරගම tag ගාලා මේ RS 1000ත් එක්ක මේ RS ලකුණත් එක්ක රුපියල් 1000 වැටලා තියෙනවා. ඒක හරි අවුලක් නෑ. අපි ඊළඟට මේක මේ mouse වල price එකත් මෙහෙමද update කරන් යන්. ඊළඟට දැන් මේවට දැන් මේ 527500 ඒවට මේ formatting එක apply වුනේ නෑ. ඒකට අපිට හරිම ලේසි අපේ කලින් tutorial එකත් අපි කියලා දුන්න format paint එකකින් option එක use කරන්න පුළුවන්. format paint එක click කරන්න. click කළා. ඔයාලට formatting එක apply වෙන්න ඕන cells ටික ඔක්කොම select කරන් drag කළා. tag ගාලා එතකොට අදාළ cells ටිකට formatting එක apply වෙලා තියෙන්නේ. right. එතකොට ඔයාලට මෙතනදී ප්‍රායෝගික ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාලා සමහරක් අයගේ computers වල RS sign එක එන්නේ නැහැ. මෙතන dollar sign එක තමයි අවිල්ල තියෙන්නේ. ඉතින් මේක වෙනස් කරගන්නම් කරන්න තියෙන්නේ control panel එකට යන්න. control panel එකේ තියෙනවා region කියලා option එකක්. region එකේ additional settings ඒකේ තියෙනවා currency කියලා tab එකක්. currency tab එකේ currency symbol එක RS තමයි දැන් මෙතන මම මේ දාලා තියෙන මගේ computer එකේ. නමුත් ඔයාලගේ මෙතන dollar sign එක වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන RS කියන එක දාගන්න ඊළඟට මෙතන positive currency format එක තියෙන මෙහෙම negative එක මේ විදියට decimal symbol එක විදියට මෙතන full stop එක තියෙන්නේ. සමහරක් වෙලාවට comma එක select වෙලා දෙන්න පුළුවන් ඔයාලගේ machine වල. අන්න ඒ formatting stick එකේ options ටික ඔයාට අවශ්‍ය විදියට මෙතනදී හදාගන්න මේ control panel එකේදී. හදාගෙන තමයි ඔයා excel වලට ගිහිල්ලා number formatting එක අර විදියට වෙනස් කරන්න ඕන. එහෙම කරලා මෙතන okay කරන්න. ඒ විදියට කරාම ඔයාගේ machine එකෙත් මෙතන RS කියන format එක ලස්සනට ඇවිල්ලා ඇති. right. අපි දැන් මේ number formatting වලට අදාළව තවත් වැදගත් දෙයක් තමයි කියලා දෙන්න හදන්නේ. මෙතනදී ඔයා හිතනකො මෙන්න මෙහෙම requirement එකක් තියෙනවා කියලා. මේ computer shop එකේ database එකක් maintain කරනවා 2018 prices, 2019 prices සහ ඒකේ මේ අවුරුදු දෙකේ තියෙන difference එක. එතකොට මෙතනදී අපි දැන් මේක මේ උදාහරණයක් විදිහට keyboard එකේ price එක 2018 රුපියල් 1000යි 2019 1500යි. හරි. අපි දැන් මේකේ price difference එක ගත්තොත් 2018 price එක සහ 2019 price එකේ difference එක මෙතනදී equal type කළා B3 minus C3 නේ. ඒක ඔයාලට පේනවා මෙතන negative rupees 500 තමයි අවිල්ල තියෙන්නේ. හිතන්නක ඔයාලට මේක මේ negative rupees 500 නැතුව මේක අවශ්‍යයි අර accounting වල වගේ brackets එක රතු පාටින් මේක display වෙන්න. ඒක කරන්නේ මෙහෙමයි. මෙතන ආයෙ මේ number formatting වලට ගියා. ඒක යටම තියෙනවා more number formats කියලා option එකක්. ඒක click කරන්න. ඒක click කළා මෙතන පුළුවන් මේ options තියෙනවා. negative numbers කොහොමද display කරන්න කියලා මෙතන තියෙනවා. මෙතන rupees මේ red වලින් පුළුවන් mention කරන්න. එහෙම නැත්නම් rupees within brackets mention කරන්න පුළුවන්. අපිට ඕන අනේ විදිහට display කරන්න. ඒක මෙතන select කරලා okay කරන්න. එතකොට tag ගාලා මේ negative value එක rupees 500 කියලා negative විදිහට within brackets ඇතුළේ display වුණා. tag ගාලා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොනවයි මොනවයිද price වැඩි වෙලා තියෙන්නේ කියලා. මොකද red වලින් පෙන්නන්නේ price වැඩි වෙච්ච ඒවා හින්දා. මේකෙදිත් අර කලින් කරා වගේමයි පළා සෙල්ස් වලට මේ formatting එක copy කරගන්න ඕන නම් මේ සෙල් එක click කරලා format paint එක click කරන්න. කරලා අදාළ සෙල්ස් ටික drag කරලා select කරලා click එක අතාරින්න. එතකොට tag ගාලා මේක format වෙනවා. දැන් මෙතන අපි නිකන් negative value එකක් type කරලා බැලුවොත් බලන්න tag ගාලා මේ formatting එක apply වෙලා තියෙන්නේ. right. ඒක මම හිතනවා ඔයාලට මේ video එකෙන් excel වල number formatting ගැන ගොඩක් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මොනවාම හෝ ගැටලුවක් තියෙනවා නම් comment section එකෙන් comment එකක් විතර දාන්න. අනිවාර්යෙන් මේවට අපි උත්තර දෙනවා. ඒ වගේම මේ video එකට like කරන්න, share කරන්න ඔයාලා යාළුවෝ අතර එයාලටත් බලා ගන්න.
අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා අපේ videos මුලින්ම බලාගන්න පුළුවන් bell button එකත් click කරන්න අමතක කරන්න එපා.